අද අපි කතා කරන්නේ කරදකාරී හිස්සොරි වලින් කොහොමද මිදෙන්න කියලා. මේ ගැහණු පිරිමි ભેදයක් නැතුව තරුණ වයසේ ළමයින් මානසිකව බිඳවැටීම් ලක් කරන රූපස් භාවයට හානි කරන අප්‍රසන්න රෝගය. බොහෝ අය මේ නිසා සමාජයෙන් සංගවේ සිටින බව උත්සාහ කරනවා. ඉතින් අපි බලමු ඉස්සොරි හැදෙන්නේ කොහොමද කියලා. බටහිර වෛද්‍ය ක්‍රම අනුව ගත්තාම ඉස්සොරි හැදෙන ප්‍රධාන ක්‍රම කිහිපයක් තියෙනවා. තමයි හිස් කබලේ ඇතිවන ඊට්ස් වර්ගයේ සුද්ධ ජීවි ආසාදනයක් තියෙනවා. ඊළඟට තමයි පටිපණු වගේ දෙලීර ආසාදනයක් තියෙනවා. ඒ වගේම තමයි වියලි සමක් ඇති කරන අධික කැසුම් සහිත දද වර්ගයේ සමේ ආසාදනයක් හදෙන්න පුළුවන්. ඊට අමතරව භාවිතා කරන සබන් සැම්පු හයාජෙල් තෙල් වැනි දේවල් වලට ඇති වෙන ආසාත්මිකතාවය නිසාත් මේ වගේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමේ ඇති වෙන කුෂ්ඨ වර්ග නිසාත් මෙසේ ඇති වෙන්න පුළුවන්. ආයුර්වේද අනුව නම් හිස්සොරි හැදෙන්නේ ශරීරයේ අම්ල හෝ වාත කෝප වීම නිසායි. ඉතින් මේකට හේතු ලෙස ආයුර්වේද විද්‍යාව කියවෙන්නේ මානසික ආතතිය අධික ලෙස ඇඹුල් වර්ග ආහාරයට ගැනීම, දිගු කාලයක් සීතල ජලය පානයට, එහෙම නැත්නම් ස්නානයට භාවිතා කිරීම, අධික ලෙස දූවිල්ලට හෝ ඉර එළියට නිරාවරණය වීම, මේක තමයි නිින්ද මදිකම, අධික ලෙස දහදිය දැමීම, මලමුත්‍රා පහ කිරීම පමා කිරීම, එහෙම නැත්නම් මේ මලබද්ධය මුත්‍රාසාදන වගේ තියෙන්න පුළුවන්. ඉස්කබල තෙල් යොදා නිසි පරිදි සම්බාහනය නොකිරීමෙන් ඉස්කබල වීලි තත්ත්වයට පත් වෙනවා. ඉතින් මේ හේතුවින්ද ඉස්සොරි හට ගන්න පුළුවන් කියලා තමයි ආයුර්වේද විද්‍යාව සඳහන් වෙන්නේ. ඉතින් මේකේ රෝග ලක්ෂණ වශයෙන් ඉස කැසීම, මේ නිසා හිසක ගැළවී වැටීම, ඉස්කබලේ ඇති වෙන ඉරිවැටීම් හෝ ඇනෙන සුළු ස්වභාවය, ඉසේ සමය රිදැලීම, ඉස්කබල අධික ලෙස වියලීමට පත්වීම, ඉස්කබලේ දැවිල්ල, ඉස්කබලේ සම කුඩු හෝ පතුරු ලෙස ගැළවී යාම, ඒ වගේ තමයි දරුණු අවස්ථාවලදී බැක්ටීරියා ආසාදන හෝ ලේකලී ඇතිවිය හැකි. ඉතින් මේකට බටහිර ප්‍රතිකාර තියෙනවා. බටහිර ප්‍රතිකාර වලදී සිදු කරන්නේ ඉස්කබලට බාහිරේ ආලේප කරන සැම්පු ප්‍රතිකාර විතරයි. ඉතින් එහාට ප්‍රතිකාරයක් නැහැ. නිවසේ කරන ප්‍රතිකාර වලින් සුව නොවන අවස්ථාවලදී සමී රෝග විශේෂඥයෙකු වෙත යාමෙන් මේ රෝග තත්ත්වය අනුව අවශ්‍ය ෂැම්පු වර්ගය නියම කරනවා ඒ බටහිර විද්‍යාව. ඉතින් දේශීය ආයුර්වේද ප්‍රතිකාර ගත්තාම ඉස්ලාම් රෝගියාගේ ඉතිහාසය බලනවා. එයා ඊට පස්සේ අනිකුත් රෝග ලක්ෂණ අනුව බාහිර තෙල් වර්ග වලින් ප්‍රතිකාර කරනවා. වාත හෝ අම්ල කිපීමක් නිසා ඇති වූ අභ්‍යන්තර හේතුවක් ලෙස සොයාගත් අවස්ථාවලදී අභ්‍යන්තර ප්‍රතිකාරද කරන ලබනවා. ඉතින් මේ සඳහා විවිධ කසාය වර්ග ඇති නමුත් ඒවා නිසි පරිදි වෛද්‍යවරයෙකුලව නියම කරගන්න ඕනේ. ඉතින් ආයුර්වේදයේදී මූලික සිද්ධාන්තය ලෙස භාවිතා කරන්නේ රුධිරය සහ අක්මාව පිරිසිදු කිරීම. ඉතින් ආයුර්වේදයේ ඉස්රුදි සෝ කිරීමට ගන්න මූලික ඖෂධ වර්ග වර්ගයක් තියෙනවා. තමයි කීකිරිඳිය, නෙල්ලි, නිල්ලවරිය, සුදුහඳුන්, වැල්මී, වද, අංග තමයි අත්තන. ඊළඟට මදුරු තල. ඉතින් ගෙදරදී කරන්න පුළුවන් අද්භේත් කීපයක් තියෙනවා. තමයි මදුරු තල, වදමල්, අමු නෙල්ලි සම වශයෙන් අරගෙන ඒ වගේ හතර ගුණයක් තලතෙලින් නුත් ඒ වගේ අට ගුණයක් පොල් වතුරත් මිශ්‍ර කරලා මදගින්නේ ජලය වාෂ්ප වෙනතුරු නිඳවන්න ඕනේ. ඊට පස්සේ පිරිසිදු පෙරහැනකින් පෙරලා දවසට දෙපාරක් ඉස්කබලේ ආලේප කරන්න පුළුවන්. තවත් ආකාරයක් බැලුවොත් මෙහෙම පිරිසිදු පොල් තෙල් මේස හැඳි දෙකකට කොහොම කළ 10ක් විතර අරන් කරපිංච අහුරක් උත් ඒකට දාලා විනාඩි 5ක් විතර රත් කරනවා. ඊට පස්සේ නාන්න විනාඩි 20කට විතර කලින්
මේ තෙල් ටිකත් ඉස් කබලේ තවරලා හොඳින් සම්භාහනය කරගන්න ඕනේ. මේ ක්‍රමයේ ඉදිනදා සකස් සඳහා භාවිත කිරීමට සුදුසු තෙල් වර්ගයක් වෙනවා. ඒ වගේම තමයි උළුහල් තේ හැඳි දෙකක් රෑ එළි වෙනකන් ජලයේ පොඟවලා පහෝදා උදේ හොඳින් අඹරලා ඉස්කවලේ ගාලා සම්මානය කරන්නත් පුළුවන්. මේකનો සොරි සනීප කරගන්න පුළුවන්. ඒ වගේම තමයි උළුහල් සහ දෙහි තම්බලා පොඩි කරලා ඉස්කවලේ ගාලා සම්මානය කරලා හොදාරින්න පුළුවන්. මේ වැමුණොත් ඉස්තරි සනීප කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පේරකොළ ඊළඟට කොහොමකොළ මේ දෙක කොටලා ඉස්ම ඉස්කවලේ ගාලා සෝදා හරින්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩපර පිටි තම්බලා පොඩි කරලා ඉස්කවලේ ගාලා සෝදා හරින්න පුළුවන්. ඒ වගේම තව බීරක් තියෙනවා උළුහාල් සහ කොහොමකොළ මේ දෙක කොටලා මුදෝප කිරියක මිශ්‍ර කරන්න ඕන. මුදෝක කිරියක මිශ්‍ර කළා ඉස්කවලේ ගාලා හොදලා අරින්න පුළුවන්. ඒ වගේම තමයි පොල් තෙල් හිඳින කොට අලු පුහුල් ඇට සහ පොත්ත සිහින ලියා එකතු කර සාදා ගන්නා තෙල මොනවායි කියනනම් පොල් තෙල් හිඳින කොට අලු පුහුල් ඇට සහ පොත්ත සිහින ලියා එකතු කර සාදා ගන්නා තෙල නෑමට පෙර ඉස්කබලේ අතුමිව හොදලා රින්න ඕනේ. මේ තෙල සාමාන්‍යයෙන් විස කෙස්වල ආලේප කරන්නත් නිවසේ භාවිත කරන්න පුළුවන්. තවත් දෙයක් තියෙනවා පේර. පේර සහ විරළු කොළ විස ඉස්කබලේ ගන්න පුළුවන්. මුදුවපු කිරි වලට වැල් දෙහි යුස මිශ්‍ර කරලා ඉස්කබලේ ඇතුළලා සෝදලා රින්න පුළුවන්. ඒ වගේම තමයි කොහොමකොළ දෙහි යුස මිශ්‍ර කරලා ඉස්කබල ගාලා සෝදා හරින්න පුළුවන්. ඒ වගේ තමයි ඇපල් සයිඩර් විනාකිරි මේ සැන්දි හතරක් ජලය ලීටර භාගයකට එකතු කරලා ලිප තියලා හොඳට නටනකොට මින්ට් කොළ කිහිපයක් එකතු කරන්න ඕනේ. ඒක නිවුනට පස්සේ පෙරලා ඉස්කබල ගාලා හොදාරින්න පුළුවන්. ඒ වගේ තමයි සඳුන් තෙල් දෙහි ඇඹුලේ මිශ්‍ර කරලා ඉස්කබල ගාලා මේ ඉස්තර රෝගේ වළක්වා ගන්න පුළුවන්. යෝගෙන් තමයි තවත් තියෙන කෝමාරිකා මද. කෝමාරිකා මද මිශ්‍රණයක් ඝනට හදාගන්න. හදලා ඉස්කබල යාලේප කරලා සම්මාන කරන්න පුළුවන්. ඒක උකුට සෑදූ බත් කැඳ. උකුට හැදුව බත් කැඳ නිවුනට පස්සේ ඉස්කබල ගාලා හොදාරින්න පුළුවන්. ඒ වගේ තමයි රත් කරපු පොල් තෙල් මේසෙන්දි හතරකට කපුරු තෙල් එක මේසෙන්දක් එක්දා. ඊට පස්සේ මේක ලාරස්නේ නිදිය ගන්න පෙර ඉස්කබල යාලිප කරලා උදෑසන සෝදලා අරින්න ඕන. මේ ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. ඉස්සෝරි සඳහා ඔබ වාමශයෙන් විවිධ ආලේපන මිලදී ගත්තත් ඒ හැම එකක්ම ඔබට ගැලපෙන්නේ නැහැ. ඔබට ගැලපෙන වර්ගය හමු වන තෙක් සියල්ල අත්දා බැලුවොසේ මේ අද්වෙත් අතරනු ඔබට වඩා ගැලපෙන සුදු ප්‍රතිකාරය තෝරා ගන්න වෙනවා. මේ තෝරාගත්තු ප්‍රතිකාරය අඩුම තරමේ මාස 3ක්වත් ප්‍රතිඵල ලැබෙනතුරු භාවිත කරන්න ඕන. උදාහරණයකට ප්‍රතිජීවකයක එක පෙත්තක් කරලා හරි ගත්ත පමණින් ඔබේ රෝගය සනීප වෙන්නේ නැහැ නේ. මේ ප්‍රතිකාරයත් යම් කාල පරාසයක් තුළ
සිදු කර ගන්න ඕනේ. රෝගය අධික ලෙස මම අර ඔබට අන්තිමට කිව්වේ මොකක් හරි විස බීජයක් ගිහිල්ලා හරි නැත්නම් කුෂ්ටයක් වගේ පැතිරලා තියෙනවා දිගු කාලීනව තියුණා නම් ඔබේ කැමැත්ත පරිදි දේශීය හෝ බටහිර හෝ එහෙම නැත්නම් ආයුර්වේද සමසම්බන්ධ විශේෂඥ වෛද්‍යරුට පෙන්වන්නක තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මේ වීඩියෝ එක. මොකද අද කාලේ ගොඩක් දෙනෙකුට ගෑනු පිරිමි වයස භේදයක් තොර තියෙන ප්‍රශ්න තමයි ඉස්සර ප්‍රශ්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් හිතලා මේ වීඩියෝ එක මේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, like එකක් දාන්න. මුත්සන්නයි. බොහොම ස්තුතියි.